කුරුණෑගල සත්‍යවාදී පිටියේ පැවති විගමනිකාරසන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙක්ුණා. විගමනික ශ්‍රමිකයින් මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වයේ ඇගීම වෙනුවෙන් දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති විගමනිකාරසන වැඩසටහන මෙසේ වයඹ පළාතෙන් ආරම්භ කෙරුණා. කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, මාතලේ සහ කෑගල යන දිස්ත්‍රික්කවල විගමනික ශ්‍රමිකයින් 5000ක් පමණ මීට එක්ව සිටියා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදු කරන ලබන සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ව්‍යවසායිකයන් නිර්මාණය කිරීමට විගමනික ශ්‍රමිකයන් යෝජනා කරන ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනීය ලෙස රුපියල් 50,000 බැගින් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වුණා. මේ තෑග්ගක් නෙමෙයි, පිනට දෙන එකක් නෙමෙයි. ඔබේ සේවය නිසා ඔබ ලබාගත් අයිතිය. එකක් රට ගිහින් අපේ රට සේවය කරපු නිසා. දෙවනි කාර්යේ අමාරු කාර්ය සල්ලි ටික ආපෝ එව්වේ නිසා. තෙල් නැහැ, ඩොලර් නැහැ, පෝර නැහැ, අනාගතයක් නැති රටක්. ඔබ මුදල් එව්වේ නැත්තම් මන් දන්නේ මොකද්ද වෙන්නේ කියලා. දුන්නේ හැම ඩොලරෙම ඩොලර් 2ක වටිනාකම තිබුණා. තන්න අමාරුයි අවුරුදු 2කට ඉස්සෙල්ලා කවුරුත් පාරේ හිටියේ නැහැ කියලා. අන්නේ තත්වයකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි මෙතනින් ගොඩ වෙන්න ඕනේ. හැමදාම එක තැන ඉන්න බෑ. එහෙනම් කින්නියා වාගේ බංග්ලාදේශ වාගේ අපෙත් තියෙයි කෝලාල. ඒක 99ෙන් බේරගත්තා. දේශපාලනේ ඇවිල්ලා කවුරුවත් ඇත්ත කිව්වේ නැහැ. සමහරු කියනවා විදේශ රැකියාවට යන්න ඉඩ දෙන්න එපා කියලා. මම ඒව මං කොහොමද කරන්නේ මේ රට කූඩුවක දාලා තියන්නද? නුපුහුණු මට්ටම වෙනුවට පුහුණු මට්ටමත් කාර්මික මට්ටමකටත් අපිට ලබලා දෙන්න පුළුවන්. එතන ජීවත් වෙන්නේ නැහැනේ, ඩුබායි වල පැල්පත් ගහගෙන ඉන්න යන්නේ නැහැනේ, කටා වල පැල්පත් ගහන්නත් බෑනේ, ඉඩ දෙන්නේ නැහැනේ පන්නලද. ඒත් ඒ වගේම අපිට අපනයන ආර්ථිකයකට යන්න තියෙනවා, විදේශ ආයෝජනය ලබා ගන්න තියෙනවා, සංචාරකයෝ ලබා ගන්න තියෙනවා. දැන් එහෙම අලුත් මාර්ග හොයන්න තියෙනවා. එතනින් තමයි රට දියුණු කරන්න ඉන්නේ. මම 78 කටා වලට ගියාම ගුවන්තොට බලක් තිබුණේ, ටකරං ගහපු ෂෙඩ් වගේක් තිබුණේ. අද කොහොමද ඩුබායිල පොඩි ගොඩ නැගිල්ල අදහා බලනකොට අපිට මොකද්ද වුණේ කියලා හිතන්න ඕනේ. ආපහු අපේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න බෑ. දේශපාලනය කියන්නේ බොරු පොරොන්දු දෙන එක නෙමෙයි. දේශපාලනය කියන්නේ කාගේ මූණද වඩා හොඳ කියලා ඡන්දෙ දෙන එක නෙමෙයි. අමාත්‍ය මනුෂ නානායකාර, රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, රාජ්‍ය අමාත්‍ය DB හේරතා, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් යන මහතුරුන්ද උත්සව සභාව ආමන්ත්‍රණය කළා. රට ගොඩ නගන්න පංගුකාරයෙක් වෙන්න මේ ප්‍රජාවටත් පුළුවන් වුණා කියලා මේ ප්‍රජාව අද ආඩම්බරයෙන් ඉන්න කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. ජනාධිපතිතුමනි, ඔබතුමන් මේ ගත් උහයියට මේ විගමනික ප්‍රජාව අද ගමක් ගමක් ගානේ විගමනික සමිති හදාගෙන මේ ගමන ඉස්සරහට ගෙනියන්න ඔබත් සමග බලමුළු ගැන්විලා ඒක රාශි වෙලා ඉන්නවයි කියන පණිවිඩය සඳහන් කරමින්. දේශපාලන ප්‍රශ්න විසඳන්න ඕන තරම් දේශපාලඥයෝ ඉන්නවා. හැබැයි ආර්ථික ප්‍රශ්නේ විසඳන්න ඉන්නේ මේ රටේ එකම නායකයා. ඒ තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපිට ඕන වෙන්නේ අලුතෙන් හිතන නායකයෙක්, අනාගතය ගැන දැක්මක් තියෙන නායකයෙක්. මේ රටේ දරුවන්ට අනාගතයක් ඇති කරන්න, මේ රටේ ජනතාවට අනාගතයක් ඇති කරන්න අවශ්‍ය පදනම සකස් කරමින් යනවා. අපිට වැරදුනොත් ආපහු අපිට ගොඩේමක් නැහැ. මේ අවසාන අවස්ථාව. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටේ නායකත්වයේ බාර ගන්නකොට එතුමා බාරගත්තේ දෙකවන පත් වෙන විලක්කුව. කඩාගෙන වැටිච්ච රටක් ගොඩනගන්න යන මේ ක්‍රියාවලියට ඔබතුමල්ලගේ දායකත්වය අපිට අවශ්‍යයි. අග්‍රාමාත්‍යතුමා ඉල්ලා අස්සුණා. ඒක බාර ගන්න කවුරුත් හිටියේ නැහැ. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට විපක්ෂ නායකතුමා හමු වුණා සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමා බාර ගන්න බෑ කිව්වා. මේ අවුරුදු දෙකේ මේ මරාලේට මං කර ගැහුවොත් අවුරුදු පහක් මට ජනාධිපතිකම් ගන්න තියෙන එක නැති වෙනවා කිව්වා. ජාතික ජනබල වේගේ නායකතුමා හම් වෙන අපේ කණ්ඩායමක් ගියා. එතුමා කිව්වා මහින්ද විතරක් නේ ගෝඩරත් අයින් වෙන්න කිව්වා. එතකොට ගන්නම් කිව්වා. ශක්තිමත් කිරීමට විනේශගත ශ්‍රමික ඔබ ලබා දුන් ඒ ශක්තියට එතුමන්ගේ ගෞරවය ප්‍රණාමය ඔබට පුද කරන්නටයි අතිගරු ජනාධිපතිතුමන් මේ මොහොතේදී විදේශගත ශ්‍රමික ඔබ සමීපයට එන්නේ මේ සුවිශේෂී දිනේ. 2022 වසරේ ජූලි 21 සිට අද 2024 වසරේ ජූලි 21 වනදා මේ අනතරණිය අදවසේ විගමනික ශ්‍රමික හරස